අද 2024 ජනවාරි 1 වෙනිදා. ඉතින් මම ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුබලුත් අවුරුද්දක් වෙන්න කියලා. හැමෝම අලුත් බලාපොරොත්තුත් එක්කලා අලුත් සිතුම් පැතුම් එක්කලා අලුත් අවුරුද්ද පටන් ගන්න ඇති. හැම අවුරුද්දකම ජනවාරි 1 වෙනිදා කියලා කියන්නේ බලාපොරොත්තු පොදි බැඳගෙන අපි පටන් ගන්න දවසක්. හැබැයි ක්‍රමයෙන් වියකමින් යනකොට දවස් ගත වෙමින් යනකොට අපිට මේ බලාපොරොත්තු අපේ අරමුණු ටිකක් අමතක වෙලා යනවා. ඒ වගේම තමයි 2024 වර්ෂය ටිකක් අසීරු වර්ෂයක් හැටියට ඔබට දැනෙනවා ඇති. කල් ගත වෙනකොට මොන වගේ තත්ත්වයක් උදා වේවිද මේ වගේ පොඩි ඍණ අදහස් ටිකකුත් ආගාව තියෙනවා ඇතිනේ. අමතක කරන්න එපා මේ හැමදේම ඔයාට විතරක් බලපාන දේවල් නෙමෙයි. අපි හැමෝටම ඔයා වටින හැමෝටම බලපාන දේවල් ටිකක් තමයි ඔයාටත් බලපාන්නේ මේ අසීරුතා අපහසුතා සහ අභියෝග. හැබැයි ඔබ දකිනවා ඇති කොයිතරම් අසීරුතා අපහසුතා රටේ වාතාවරණය ඇතුලේ අපේ පරිසරය ඇතුලේ තිබුණත් සමහර මිනිස්සුන් ඉන්නවා අඩියෙන් අඩිය ඉදිරියට යන පියවරෙන් පියවර ගොඩ නැගෙන. එතකොට ඒ පුද්ගලයා සහ ඔබ අතර තියෙන වෙනස මොකද්ද? සිතුවිල්ල. නොහැකි කියලා කියන්නේ හැමතිස්සෙම සිතුවිල්ලක් විතරයි. පරාදයි මට බෑ කියලා හිතන්නේ හැමතිස්සෙම සිතුවිල්ලක් විතරයි. ඒ නිසා ඍණ අදහස් වලින් ගැලවිලා ධනාත්මක අදහස් එක්ක පිරීලා යන සුබ නවසරක් වේවා. ජීවිතේ සාර්ථක කරගන්නට හැකි වෙන හැමතිස්සෙම මානසික සුවය ආරක්ෂා වෙන Tamange ජීවිතේ සතුටින් සාමයෙන් ගත කරන්නට හැකි වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. නිදුක්ව නිරෝගීව සිත සතුටින් ඍණ අදහස් වලින් තොරව ධනාත්මකව ගත කරන්නට ලැබෙන සුබ නවසරක් වේවා.